మగే ఛానల్ని కట్ట ఒయాలవ ఆదరేన్ పెళ్ళికాన్నవ ఒయాల మగే ఇల్లపు నిసా ఒన్న మమ సూరయంగెత్ సూరయ అవసాన కొటస ఒయాల వెనువెన్ అరగెన ఆవా కథావే అంతిం వెన కొటనాం ఇన్నె మహావినాశిని నెమే ప్రచాండిక ప్రచాండికాగే సహోదరియన్ దెదనవ అభీత వినాశ కరపు నిసా తమై ప్రచాండిక అభీత వినాశ కరన్న హదన్నే ఇతిన్ ప్రచాండిక ఇతా విశాల బలయక్ ఎతి కరిష్తారకావ ඇය සතු කරගන්න ඇය ඒකට උපායක් යොදනවා ඒ තමයි හොඳ සුරංගනාවක් වෙලා කියලා අභීතලත් එක්ක එකතු වෙන එක ඉතින් අභීතත් විශ්වාස කරනවා එයා හොඳ සුරංගනාවක් වෙලා ඇති කියලා නමුත් කවදාවත් නපුරු සුරංගන හොඳ සුරංගනාවක් නම් වෙන්නේ නැහැ ඉතින් ප්‍රචණ්ඩිකා හොඳ සුරංගනාවක් වෙලා ඇති කියලා හිතපු අභීත ඇයට කරිෂ්තාරකාව ලබා ගන්න උදව් කරනවා ඉතින් ඇය කොහොම හරි එම තාරකාව ලබා ගන්නවා. ඉතින් එම තාරකාව නිසා බලසම්පන්න වන ප්‍රචණ්ඩිකා නැවතත් සුරගෙන ලෝකයට ඇවිල්ලා හැචින වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේ සුරගෙන ලෝකයට ඇවිල්ලා ඉන්න ප්‍රචණ්ඩිකාට අභීත රැජින ඒ වගේම සුරගෙනත් පහර දෙනවා. නමුත් බලසම්පන්න කරිෂ් තාරකාව ප්‍රචණ්ඩිකා සතු නිසා ඇයට මෙම කිසිදු ප්‍රහාරයකින් හානියක් වෙන්නේ නම් නැහැ. ප්‍රචණ්ඩිකා අභීතට කියන්නේ ගේ ඇතුළේ හිටියත් ගෙයින් එළියේ හිටියත් මට කිසිදු දෙයකින් ප්‍රහාර එල්ල කරාට මව පරාද කරන්න බැහැ කියලා. ඉතින් මේ වෙලාවේ අභීත ඇයට අභියෝග කරනවා. ඇයව කොහොම හරි පරාද කරනවා කියලා. ඉතින් මේ සටන පැවැත්වෙන්නේ නම් සුරගෙන ලෝකේ නෙවෙයි වෙන ලෝකෙක. දැන් ගොඩක් බලවත් වෙලා ඉන්න ප්‍රචණ්ඩිකාව අභීතට විනාශ කරන්න පුළුවන් වේද? ඔන්න ඉතින් ප්‍රචණ්ඩිකා සුරගෙනන් අභිරුහි අභිමිත්‍ර අභීත මේ සියලු දෙනාම ඉන්නේ වෙන ලෝකෙක. ඉතින් ප්‍රචණ්ඩිකා නැවතත් අභීතට කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර මේ කිසිදු දෙයකින් තමාව විනාශ කරන්න බැහැ කියලා. ඒත් කොණ්ඩ සුරගෙන කියන්නේ අභීත පහර දෙන්නේ ආයුධ වලින් වත් කිසිදු දෙයකින්වත් නෙවෙයි බුද්ධියෙන්. මුලින්ම අභීතයි අභිමිත්‍රයි ඇයට පහර දෙනවා. පහර දුන්නට ඇයට කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඇය නැවතත් කියන්නේ ගේ ඇතුළේ හිටියත් ගේ එළියේ හිටියත් ඇය පරාද කරන්න බැහැ කියලා. ඉතින් ප්‍රචණ්ඩිකා මෙහෙම කියද්දි අභීත එළියට යන්නත් බැරි ඇතුළට එන්නත් බැරි විදිහට මැන්තෙන් දොරක් මවනවා. ප්‍රචණ්ඩිකා නැවතත් කියන්නේ එක දොරක් නෙමේ දොරවල් 100ක් මැව්වත් තමා විනාශ කරන්න බැරි බවයි. ඉතින් නැවතත් අභීත ඇයට පහර දෙනවා. ඉතින් මේ වෙලාවේ ප්‍රචණ්ඩිකා විනාශ කරන්න පුළුවන් එකම දෙයකට විතරයි. ඒ තමයි ඒ ලෝකයේ සිදුවන ග්‍රහණ වේලාව. ඉතින් මෙම ලෝකයේ එම ග්‍රහණය වෙන නිසා තමයි අභීත එම ලෝකයටම ඇයට සටන් කරන්න ආරාධනා කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ප්‍රචණ්ඩිකා කරන්නේ අර කරිෂ්තරුව අතට ගන්න එක. ඉතින් මේ වෙලාවෙම අභීත ඉක්මනින් ඇගේ අතට පහර දීලා එම කරිෂ්තරුව අභීත සතු කරගන්නවා. ඉතින් මෙම ග්‍රහණය සම්පූර්ණ වෙනවා සමගම අභීත අභිමිත්‍ර අභිරුහි තුන්දෙනාම එකතු වෙලා ඇයට පහර දීලා ඇයව සදහටම මේ ලෝකෙන් දුරන් කරනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි සූර්යයන්ගේ සූර්ය කතාව අවසන් වුණේ. ඉතින් වීඩියෝ එක බලපු හැම යාළුවෙක්ටම ගොඩාක් ස්තුතියි.